අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලත් YouTube content creator කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නව වෙන්න පුළුවන්. ගොඩක් දෙනෙක් YouTube එකට එන්න තීරණය කරනවත් එක්කම එයාලා තෝරගන්නේ ඉතාම ජනප්‍රිය topic. ඒ කියන්නේ අපි හිතමු cooking channel එකක් වෙන්න පුළුවන්, tech වෙන්න පුළුවන්, comedy මේ වගේ topic එකක් තෝරගන්නවා. මොකද මේ වගේ topic එකක් තෝරගත්තොත් YouTube එකෙන් ගොඩ යන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා. අපි හිතමු CREATIVEARTLK channel එකේ වගේ ඔයාලට tutorials කරන්න ආසාවක් හිතුණා. වා මොකක් හරි software එකක් ගැන දන්නව වෙන්න පුළුවන්, නැත්නම් මොකක් හරි industry එකක් ගැන දන්නව වෙන්න පුළුවන්. ඔයාට ඕන tutorial format එකේ content කරන්න. ඉතින් අතනම tutorial කරලා channel එකක් grow කරගන්න පුළුවන්ද? ගොඩ යන්න පුළුවන්ද? silver play button එකක් achieve කරන්න පුළුවන්ද? සල්ලි හොයන්න පුළුවන්ද? මේ හැම දෙයක්ම achieve කරගන්න නම් ඔයා channel එක maintain කරන්න ඕනේ කොයි විදිහටද? ඉතින් කතා කරමු ඒ ගැන අද video එකෙන්. You are watching CREATIVEARTLK. Video එකට යන කලින් මතක් කරනවා ඔයාලත් YouTube channel එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්නව නම් මොකක් හරි YouTube සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා නම් YouTube channel එක කරගෙන යද්දි මොකක් හරි ගැටලුවක් fix කරගන්න ඕන නම් ඔයාලට මාව contact කරගන්න ඕන නම් direct මාත් එක්ක කතා කරන්න ඕන නම් ඔයාලට හැකියාව තියෙනවා අපේ Patreon community එකට join වෙන්න. ඉතින් ඒකට අදාළ link එක description area එකේ note down කරලා තියෙනවා. මේක select කරලා ඔයාලට පුළුවන් Patreon member කෙනෙක් වෙන්න. මෙතනදී YouTube ගැටලුව විසඳ ගන්න අවශ්‍ය කරන උපදෙස් විතරක් නෙවෙයි ඔයාලට හැකියාව තියෙනවා Patreon community එකෙන් ඔයාලට අවශ්‍ය කරන thumbnail templates, එතකොට වාගේ channel එක ලස්සන කරගන්න අපි දාන්නේ banner එකක්, මේ banners templates වගේ දේවලුත් download කරගන්න. ඊට අමතරව මම use කරන secrets වගේ දේවල් මම Patreon එකේ share කරගන්නත් බලාපොරොත්තු වෙනවා. tutorial channel එකක් කරන්න ඔයා YouTube එකට එනවනම් ඔයාට අංක එකටම මතක් කරන්න ඕන ඔයා tutorial channel එකක් කරන්න එන්නේ ලොකු revenue එකක් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මම මේකෙන් හම්බ කළා මෙන්න මේ goals achieve කරනවා කියන බලාපොරොත්තු වෙන්නම් ඔයා tutorial channel එකක් කරන අදහස සම්පූර්ණයෙන් මත ඇරලා දාන්න. ඔයාට හැකියාව තියෙනවා ඊට වඩා හොඳ topics තියෙනවා අපිට මුදල් හම්බ කරන්න පුළුවන්. ඒ topic එකකට move වෙන්න පුළුවන්. හැබැයි ඔයා tutorial channel එකක් කරලා බලාපොරොත්තු වෙන්නේ YouTube එකෙන් දෙන silver play එක achieve කරන්න. ඒ වගේම ඔයාට හොඳ brand personality එකක් හදාගන්න, මිනිස්සු ගරු කරන character එකක් හදාගන්න, මේ වගේ දෙයක් නම් ඔයා දැන්ම tutorials කරන්න පටන් ගන්න. මෙහෙම කියන්නේ ප්‍රධානම හේතුව තමයි tutorials channel එකක් කරන එක ටිකක් විතර boring වැඩක්, මේකට interest එකක් නැතුව කරන කෙනෙක්ට මම tutorial channel එකක් කරලා silver play එක, ඒ වගේම මේ channel එකෙන් ගොඩක් earn කරන්න සහ මීට අමතරව මීට සමගාමීව මම තව channels create කරලා තියෙනවා. ඉතින් මේ හැම එකක්ම create කරලා මේ goals වලට එන්න මට සෑහෙන කාලයක් ගත වුණා. මොකද මම කරන්නේ බොහොම අප්‍රකට topic එකක්. tutorials වලට තියෙන බොහොම අඩු ඕඩියන්ස් එකක්. හැබැයි මේ ඕඩියන්ස් එක අපි පුළුවන් තරම් අපේ channel එකට එකතු කරගත්ත කියන්නේ අපිට හොඳ ලොකු ගමනක් යන්න පුළුවන්. ඉතින් ඒක නිසා tutorial channel එකක් කරනවා කියලා ඒකේ growth එක අඩුයි, ඒකේ income එක අඩුයි කියලා worry වෙන්න එපා. මේ tutorials channels වලට අපිට ගොඩක් පිටරටින් sponsorships ගන්න පුළුවන්, අපිට software companies වලින් sponsorships ගන්න පුළුවන්. මේ වගේ ගොඩක් benefits තියෙනවා. ඒවම මම creator space YouTube channel එකෙන් ඉදිරියේදී ඔයාලට කියන්න බලාපොරොත්තු වෙනවා. tutorial channel එකක් කරනවා නම් ඔයාලා දෙවණියට ඔළුවට ගන්න ඕන දෙයක් තමයි ඔයාලට හැකියාව තියෙන ඕන ඔයාලා දන්න software එකක් වෙන්න පුළුවන්. ඔයා මොකක් හරි explain කරන දෙයක් බොහොම සරලව ඔයාව බලන, නැත්නම් වාගේ tutorial එක බලන කෙනාට තේරෙන්න explain කරන්න ඕන. මේ දේ කිව්වහම දැන් ඔයාලා කල්පනා කරන්න පුළුවන් මට tutorial channel එකක් කරන්න ඕන, මට CREATIVEARTLK වගේ channel එකක් create කරගන්න ඕන, මට ඒ වගේ හොඳ audience එකක් හදාගන්නත් ඕන. හැබැයි මට හොඳ presenting skill එකක් නැහැනේ. බය වෙන්න එපා. මේ දේ කියන්න මේන් රීසන් එක තමයි සමහර වෙලාවට අපි tutorial channel එකක් කරද්දි මම සරල example එකක් දෙන්නම්. අපි හිතමු මේ කන මට පුළුවන් මෙන්න මෙහෙම අල්ලන්නත්, නැත්නම් මේ ඔළුව වටෙන් අත දාලා වටෙන් ඇවිල්ලා ගේමක් දීලා අල්ලන්නත් පුළුවන්. හැබැයි අපි tutorial channel එකක් අන්නේ විදියට වටේන් ඇවිල්ලා කන අල්ලනා වගේ කරොත් අපි ගාවට එන audience එකට අපිව එපා වෙනවා. මොකද අපි කියලා දෙන මෙලෝ සංසාරයක් තේරෙන්නේ නැහැ. හැබැයි ඔයා tutorial channel එකක් කරොත් සරලව තේරෙන්න, ඔයා explain කරන software එක, ඔයා explain කරන movement එක බොහොම පැහැදිලිව තේරෙන්න audience එකට explain කරොත් අනිවාර්යෙන්ම CREATIVEARTLK channel එක මේ grow කරගත්තා වගේ audience එකක් ඔයාටත් grow කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මුලින්ම ඔයා skill එක හදාගන්න, ඔයා දන්න දේ වෙන කෙනෙක්ට බොහොම සරලව පැහැදිලිව තේරුම් යන විදියට
කියලා දෙන්න. ඉතින් මේකට මම පුංචි ටිප් එකක් දෙන්නම්. සාමාන්‍යයෙන් ඔයා ටියුටෝරියල් එකක් කරනවා කියලා හිතන්නකෝ. ටියුටෝරියල් එකක් කරනවා නම් ටිකක් ප්‍රැක්ටිස් කරන්න. කැමරාවක් ඉස්සරහා නැත්නම් ස්ක්‍රීන් රෙකෝඩින් එකක් දාගෙන නෙමෙයි. ඔයා මොකක් හරි සිටුේෂන් එකක් ක්‍රියේට් කරගෙන අපි හිතමු ෆොටෝෂොප් ගන්නනවා කියලා. ඔයා බෑග්ග්‍රවුන්ඩ් එකක් රිමූව් කරන්න කියලා දෙනවා. ඔයා ප්‍රැක්ටිස් කරන්න මේක කොහොමද මම කරන්නේ මේක මොන විදිහටද මම කියලා දෙන්නේ මගේ ටියුටෝරියල් එකේ ඩියුරේෂන් එක මොන වගේ වෙන්න ඕනද මේ ටික ඔයාට පුළුවන් කම්පියුටර් එකේ ඉස්සරහා ඉඳගෙන ඔයා කටින් කියව කියව ප්‍රැක්ටිස් කරන්න මම ඔයාලට සරල එක්සැම්පල් එකක් දෙන්නම් මම කියන්නේ ෆයිල් මෙනු එකට ගිහිල්ලා මේ ඔප්ෂන් එක ක්ලික් කරන්න ඊට පස්සේ මෙන්න මේකේනවා මෙන්න මේකේ මේ වැලියු එක වෙනස් කරගන්න අන්න ඒ විදිහට ඔයාලට පුළුවන් ටියුටෝරියල් එකක් කරන විදිහට පොඩි ප්‍රැක්ටිස් එකක් කරන්න. ඉතින් මෙතනදී ඔයාලට හැකියාව තියෙනවා ඕනනම් ස්ක්‍රීන් රෙකෝඩ් එක ඔන් කරගෙන ඔයාගේ වොයිස් එකත් රෙකෝඩ් කරලා බලන්න. අහන කෙනෙක්ට මේක ප්‍රියමනාපද සහ මම ඩිලිවර් කරන දේ අහන කෙනාට තේරෙනවද කියලා. තව පුංචි ටිප් එකක් ඔයාලට දෙන්නම්. සාමාන්‍යයෙන් මම මේ ටියුටෝරියල් channel එක කරන්න පටන් ගත්ත කාලේ බොහොම ප්‍රාථමිකයි. මගේ වොයිස් එනර්ජි එකක් නැහැ මම කතා කරන විදිහ අවුල්. ඒකට හොඳම එක්සැම්පල් එක තමයි මේ channel එකේ පහතම content එක බලන්න ගිහිල්ලා එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් creative art channel එක කොහොමද මේ තත්වයට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔයා ටියුටෝරියල් එකක් රෙකෝඩ් කරන්න. රෙකෝඩ් කරලා ඔයා අහන්න මේක. අහලා කල්පනා කරන්න මම මේ කියලා දෙන දේ මගේ වොයිස් එනර්ජි එක මම ප්‍රසන්ට් කරන විදිහ වචන උච්චාරණය කරන විදිහ මේවා ක්ලියර්ද සහ අනිත් කෙනාට මම කියලා දෙන දේ තේරෙනවද කියලා. CREATIVEARTLK channel එකේ මුල් අවදියේදී මම සමහර ටියුටෝරියල්ස් රෙකෝඩ් කරලා ඒක කට් කරලා එඩිට් කරලා මම බලනවා. ඒ බලද්දි මට තේරෙනවා අප්ප මම මේ ටියුටෝරියල් එකේ කියලා තියෙන්නේ මොනවද මම මේ හෙනට මේ වීඩියෝ එක අදිනවනේ මම මේක වටේ අරන් යනවනේ කියලා. ඉතින් එහෙම වුණාම සමහරලාට මම මේ ටියුටෝරියල් එක සම්පූර්ණයෙන්ම ඩිලීට් කරලා දාලා අලුතෙන් රෙකෝඩ් කරලා තියෙනවා. සමහර වෙලාවට ඔයාලට channel එකේ පහතටම ගියාම බලා ගන්න පුළුවන් සමහර content තියෙනවා විනාඩි 45. එච්චර අදින්න ඕන නැහැ. ඉතින් ඒව මම step by step පුළුවන් විදියට හදාගෙන තමයි මේ අද ප්‍රසන්ට් කරන විදියට ටියුටෝරියල් ප්‍රසන්ට් කරන්න පුරුදු වෙලා තියෙන්නේ. ඊළඟට මම කතා කරන්නේ සාමාන්‍ය අපි ටියුටෝරියල් content එකක් edit කරද්දී අපි හිතමු මේකේ තියෙන්නේ screen records විතරයිම කියලා. ඉතින් ගොඩක් අය මම දැකලා තියෙනවා screen record එක කරනවා ඒ explain කරන දේ okay. මේක එහෙමම YouTube එකට upload කරනවා. හැබැයි tutorial එකක් edit කරද්දී මම සෑහෙන කට්ටක් කරනවා ඔයාලට අද මේ දෙන output එක දෙන්න. ඒකට main reason එක තමයි tutorial edit කරද්දී මතක තියාගන්න screen zoom කරන එක අනිවාර්යයි. ඒ කියන්නේ අපි හිතමු මොකක් හරි අපි option එකක් පෙන්නනවා කියලා. ඒ option එක screen එකේ zoom කරලා පෙන්වන එක අනිවාර්යයි. ඒකට විශේෂම හේතුවක් තියෙනවා. ගොඩක් දෙනෙක් tutorial content එවගම YouTube content බලන්නේ mobile phone එකෙන්. ඉතින් mobile phone එකෙන් සමහර වෙලාවට tutorial එක බලන ගමන් computer එකේ practical එක කරන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපි අර select කරන option එකක් නැත්තම් අපි කතා කරන highlight මොකක් හරි value එකක් වෙනස් කරනවා කියලා හිතන්නකෝ. ඒ වෙනස් කරන දේ අපි zoom කරලා පෙන්වුවේ නැත්තම් අර කෙනාට ඒක හොයාගන්න බෑ. මොකද ඒ කෙනා බලන්නේ mobile phone එකේ. අද ගොඩක් දෙනෙක් YouTube එක බලන්නේ computer එකෙන්වත් TV එකෙන්වත් නෙමෙයි mobile phone එකෙන්. ඉතින් ඒක නිසා වාගේ tutorial එක පුළුවන් තරම් screen zoom කරලා බොහොම පැහැදිලිව ප්‍රසන් කරන්න try කරන්න. ඔය tutorial එකක් record කරලා අපි හිතමු ඔයාට මම මේ කතා කරනවා වගේ එක දිගට කතා කරගෙන යන්න බෑ. සමහර වෙලාවල්දී ඔයා ගානව නැත්තම් එක වචනයක් කියලා ඊළඟ වචනයට සෑහෙන ස්පේසින් එකක් තියනවා කියලා ඔයාට පුළුවන් ඔයාගේ මේ තියෙන දුර්වලතාවය edit එකේදී වහගන්න. ඉතින් මේ අඩුපාඩුව මගහැරගන්න ඔයාට කරන්න තියෙන්නේ edit එකේදී ඔයාගේ audio track එක බලන්න. ඒ කියන්නේ ඔයාගේ voice එකේ track එක බලන්න. මේ track එකේ බලන්න ඔයාගේ voice එකේ empty space කොහෙද තියෙන්නේ කියලා. Example එකක් විදිහට මේ තියෙන්නේ මම record කරපු tutorial එකක්. ඔයාට පේනවා ඇති මේකේ empty spaces තියෙනවා. මම edit එකේදී මේ empty spaces හැම එකක්ම remove කරනවා. අපි සාමාන්‍යයෙන් talking head video එකකදී කතා කරන දේක් ළඟ ළඟ cut කරොත් ඒක නිකන් කැඩි කැඩි යන වගේ note වෙනවා. හැබැයි අපිට screen recording එකක් tutorial එකක් ඒ විදිහට sharp විදිහට edit කරන්න පුළුවන්. මොකද ඒක screen record එකක්. අපිව පේන්නේ නැති හින්දා. ඉතින් ඒක නිසා edit එකේදී මතක තියාගන්න empty spaces පුළුවන් තරම් අයින් කරන්න සහ ඔය tutorial එක present කරද්දී පුළුවන් තරම් try කරන්න ගානේව කල්පනා කරනේව අදිනේව boring වෙනේව නවත්ත ගන්න. මොකද ඔයා energy කතා කරොත් ඔයා එක ළඟ කතා කරගෙන ගියොත්
ඕඩියන්ස් එක ආසාවෙන් ඔයාගේ ටියුටෝරියල් එක අහන් ඉන්න පෙළඹෙනවා නැත්තම් ඉගෙන ගන්න පෙළඹෙනවා වීඩියෝ එකේ අවසාන වශයෙන් මම කතා කරන්නේ මේ විදිහට ටියුටෝරියල් channel එකක් කරද්දී මම මේ කතා කරනවා වගේ කැමරාවක් ඉස්සරහා කතා කරන්න ඕනේද expensive cameras lighting මේ දේවල් තියෙන්න ඕනේද එහෙම කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ CREATIVEARTLK channel එකේ මුලට ගිහිල්ලා බලන්න ඒ වීඩියෝස් වල මම කැමරාවකට face කරලා නැහැ සම්පූර්ණයෙන්ම screen recordings විතරයි මම channel එකේ 75%ක් විතර එන්නේ face එක නැතුව screen recording වලදී Adobe Premiere Tutorial series එක පටන් ගත්තෙත් මුහුණ නැතුව screen recordings වලින්. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ළඟ computer එකක් තියෙනවා නම් සාමාන්‍යයෙන් හොඳ mic එකක් තියෙනවා නම් ඔයාලට හැකියාව තියෙනවා මේ දැන්ම tutorial channel එකක් පටන් ගන්න. ඉතින් මං විතරක් නෙමෙයි ඔයාලට සරල example එකක් දුන්නොත් මෙන්න මේ channel එක මෙන්න මේ ඔයාලට පේන channel එකේ සම්පූර්ණයෙන්ම කරන්නේ screen recording. Tutorial channel එකක් කියලා මං කරනා වගේ software ගැනම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට පුළුවන් mobile application ගැන කරන්න මේ වගේ ගොඩක් categories තියෙනවා tutorials වල. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා මෙන්න මේ channel එක follow කරන්න. ඒ වගේම CREATIVEARTLK channel එකේ මුල් videos follow කරන්න පුළුවන්. ඉතින් ඔයාලා tutorial channel එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්නව නම් අදම පටන් ගන්න. ඔයාලට පුළුවන් help එකක් මම කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඔයාලයි tutorial channel එක උවමනාවෙන් කැපවීමෙන් කරන්න target එකක් තියෙනවා නම්. ඉතින් අනිවාර්යයෙන්ම comment කරන්න ඔයාලා කරන channels වල topics මොනවාද සහ tutorial channel එකක් ඔයා කරනවද මේ සම්බන්ධව අපි කතා කරමු මම විශ්වාස කරනවා අද වීඩියෝ එකෙන් ඔයාලා ගොඩක් දේක් ඉගෙන ගන්න ඇති කියලා මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් සහ ඔයාලා මොන හරි චැලෙන්ජ් කරනවා නම් ටියුටෝරියල් චැලෙන්ජ් කරනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න විශේෂයෙන්ම මතක් කරනවා කමෙන්ට් සෙක්ෂන් එකට ලින්ක්ස් දාන්න එපා ඒක ඔටෝමැටිකලි බ්ලොක් වෙනවා ඉතින් ඒක නිසා ඔයාගේ channel එකේ නම ටියුටෝරියල් channel එකේ නම වගේ දාන්න පුළුවන් ඒ වගේම අපේ Patreon community එක මතක් කරනවා ඔයාලට YouTube සම්බන්ධව මොන හරි ස්පෙෂල් ඇඩ්වයිස් එකක් ඕන නම් අපේ Patreon community එකට join වෙන්න පුළුවන් ඒකට අවශ්‍ය කරන ලින්ක් එක description area එකේ note down කරලා තිනවා. ඉතින් අයිතලුත් වීඩියෝ එකක් අරන් එනකන් මම sign out වෙනවා. මම ස්ටීෆන් ඇන්ඩර්ස් ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්. He's been looking for somebody who could save him instead of searching inside for what they gave him. A strong will, strong mind causes mayhem. We could change the world, change times, rearrange them. Staying on pace, running the race. Life is a chase, I don't want a place. I want to be first. Work till it hurts, dehydrated thirst till I'm in a hearse. Oh.